Uber, Uber. 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 Oh, oh, oh. චේන් සංවිධානය අද දවසේදී ත්‍රස්ත විමර්ශන ඒකක ඉදිරිපිට මේ සිවිල් සංවිධාන එවැගේම බහුජන සංවිධාන වෘත්තීය සමිතී මේ ක්‍රියාකාරීන්
මේ විරෝධතාවයේ නිරත වෙන මොහොත කියලා කියන්නේ අපි දන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියන ලෝකයේ කිසිදු ශිෂ්ට සම්පන්න සමාජයක් ශිෂ්ට සම්පන්න රටක් ශිෂ්ට සම්පන්න රාජ්‍ය නායකයෙක් ජනතාවක් පිළිගන්නේ නැති ඒ පනත හරහා අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ භික්ෂු අන්තරේ කැඳවුම් කරු ගල්ලව සිරිදම්ම හාමුදුරුවෝ දින 90ක රැඳවුම් නියෝගයට දේ රඳවලා තිනවා ඔවුන් කරපු ත්‍රස්තවාදී වැඩේ තමයි මේ ආණ්ඩුවට 90 විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යවපු මහින්ද රාජපක්ෂලා වගේ හොර දූෂිත පාලකයන්ව ගෙදර යවපු ජනතා බලය ගොඩනගපු අරගලයකට සම්බන්ධ වීම ඒ අරගලේ නායකත්ව කාර්යභාරයක් ඉෂ්ට කිරීම අපි කියනවා එහෙනම් වසන්තලා සිරිදම්ම හාමුදුරුවෝ විතරක් නෙවෙයි බලන්න ලක්ෂ ගාණක් මේ TID එකට අරන් එන්නේ නෙවෙයි තංගල්ලේ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනියන්නේ නෙවෙයි තව මධ්‍යස්ථාන ඉස්සරහට හදන්නේ නෙවෙයි ජනතාව වෙනුවෙන් අරගල කිරීම ත්‍රස්වාදීකමක් නා මේ ත්‍රස් විමර්ශන ඒකකය කියලා කියන්නේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ජනතාවගේ බදු වලින් මේ බිල්ඩින් වලට කුලිය ගෙවන ත්‍රස්තවාදීන් හදන තැන් තමයි මෙව්වා මේ ත්‍රස්වාදයේ ත්‍රස් විමර්ශන ඒකකය කියලා කියන්නේ ත්‍රස්තවාදීන් හදන දැන් මෙව්වයි විමර්ශනය කරලා තමයි ත්‍රස්වාදීන් නිර්මාණය කරන්න අදාළ තත්ත්වය හදන්නේ ඒ නිසා මේව ඇවිල්ලා ත්‍රස්තවාදේ නැති කරන ත්‍රස්තවාදයට අකුල් හෙලන දේවල් නෙවෙයි මේ තැන් තමයි ත්‍රස්තවාදීන් හදන්න මෙරටේ තරුණ ප්‍රජාවට පීඩනය බරපතල පීඩනයක් ගෙන දෙන්න උතුරේ තරුණයන් දහස් ගණක් අතුරුදහන් කරන්න කටයුතු කරපු තැන් තමයි මේවා ඒ නිසා අපි කියනවා අපිට මේවත් එක කිසිම ගනුදෙනුවක් නැහැ අපි මේගොල්ලන්ගෙන් ඉල්ලීම් කරන්න ආවේ නැහැ අපි මේගොල්ලන්ගෙන් ආයාචනා කරන්න අයදින්න ආවේ නැහැ අපි ආවේ මේක තමයි අපේ ඕඩර් එක රනිල් වික්‍රමසිංහට පුළුවන් නම් PDA එකට අස්සම් කරන්න දින 90ක රැඳවුම් නියෝග අස්සම් කරන්න අපි කියනවා මේ රටේ ජනතාවට පුළුවන් රනිල් වික්‍රමසිංහලා වගේ ගොබ්බ පාලකයන්ව ගෙදර යවන්න ඒ වගේම තමයි වසන්තලා සිරිදම්මලා නිදහස් කරගන්න අරගලේ අපි ජයග්‍රහණයෙන් කෙලවර කරනවා ඒක බොහොම නිශ්චිත කාරණයක් ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ලෑස්ති වෙන්න කියලා අපි රනිල් රාජපක්ෂට කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දැන් රඳවලා තියෙන සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න සූදානම් වෙන්න කියන පණිවිඩය අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් ආණ්ඩු කරන්න බලාගෙන ඉන්න ආණ්ඩු බලය ගන්න බලාගෙන ඉන්න සියලු දෙනාටත් අද දවසේදී දැඩි අවධාරණිතු කියා සිටිනවා මා රජීවකත් එnde நாங்கள் TID இருக்கின்ற இடத்திற்கு முன்னால் கூடி இருக்கின்றோம் ஏனென்றால் வசந்த முதலிகை மற்றும் சிறிதம்ம ஆமதுர் அவர்களின் கைது 90 நாட்களை நெருங்கிக் கொண்டிருக்கின்றது 90 நாட்கள் தடுத்து வைப்பதற்காக ரணில் ராஜபக்ச அரசாங்கம் ஏற்கனவே கையெழுத்திட்டிருந்தது இந்த கொடிய தீவிரவாத அரசாங்கத்தினுடைய போக்கை கண்டிப்பதற்காக நாங்கள் இங்கு கூடியிருக்கின்றோம் முடிந்தால் இந்த அரசாங்கம் எங்களுடைய இந்த ஆர்ப்பாட்டங்களை தடுத்து பார்க்கட்டும் என்ற ரீதியிலே நாங்கள் இந்த அடக்குமுறைக்கு எதிராக தொடர்ந்தும் குரல் கொடுத்து கொண்டிருக்கின்றோம் அது மட்டுமல்ல இந்த நாட்டிலிருந்து பயங்கரவாத தடைச்சட்டம் முற்றுமுழுதாக நீக்கப்பட வேண்டும் நாட்டிற்காக போராடியவர்களை பயங்கரவாதிகள் என்று கைது செய்வது உடனடியாக தடுத்து நிறுத்தப்பட வேண்டும் அது மட்டுமல்ல மிக நீண்ட காலமாக பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டிருக்கும் தமிழ் முஸ்லிம் சகோதரர்கள் அனைவரும் விடுதலையாக வேண்டும் என்ற கோரிக்கைகளை முன்வைத்து நாங்கள் இன்று இந்த போராட்டத்தை இங்கு முன்னெடுத்து கொண்டிருக்கின்றோம் எங்களுடைய கோரிக்கைகள் நிறைவேறும் வரை இந்த போராட்டங்கள் தொடர்ந்து இடம்பெற்று கொண்டே இருக்கும் என்பதை இந்த அரசாங்கத்திற்கு ரணில் ராஜபக்சவுக்கு நாங்கள் கூறிக்கொள்கின்றோம் பல்லாயிரக்கணக்கான மக்களை கொன்று குவித்த ராஜபக்சவும் ரணிலும் தான் என்று இந்த தீவிரவாத பிரிவிலே கைதாகி இருக்க வேண்டும் ஆனால் அப்பாவி பொதுமக்கள் இங்கே இருக்கின்றார்கள் எனவே உடனடியாக அவர்கள் விடுதலையாக வேண்டும் என்ற கோரிக்கையை நான் இங்கு முன்வைக்கின்றேன் நன்றி අද සිවිල් සංවිධාන එකපතුව හැටියට අපි සියලුම තානාපති කාර්යාලවලට ලිපියක් බාර දුන්නා. අපි ඒක කිව්වේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වැනි කූරතර මර්ධනකාරී පනතක් තවදුරටත් ගෙනියන්න එපායි කියන ආණ්ඩුවට බල කරන්න කියලා. අපි මේ ත්‍රස්තවාදී පනතෙන් අද සිරිදම්මල හාමුදුරුව වසන්තලා හිර කරද්දී තමයි අපි ආපස්සට හැරිලා බැලුවොත් අපි මේ දඬුවම් විඳින්නේ වසන්තලා සිරිදම්මල හිරේ යන්නේ එදා දෙමළ තරුණයෝ එදා මුස්ලිම් තරුණයන් හිර කරද්දී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපි කතා නොකරපු ඉඳලා අද ඒකේ වාඩුව ඒකේ පාඩුව ගෙවන්න වෙලා තියෙන්නේ වසන්තලාට සිරිදම්මලට අපි ඔක්කොම මේ මොහොතේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවර කරන්න ඕන ආණ්ඩු මේවා පාවිච්චි කරන්නේ බඩු මිල ඉහළ යද්දී මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බැරුව යද්දී බේත් නැතිව යද්දී දරුව කුසගින් ඉන්නේ මැරෙද්දී පාරටෙන මිනිසුන්ව ත්‍රස්තවාදීව හැටියට හංවඩු ගහලා නඩුත් නැතුව සාක්කින් නැතුව දවස් ගණන් හිර කරන්නේ
ඒක උතුරේ කරද්දී අපි නිස්සබ්ද වුණා ඒක මුස්ලිම් තරුණයන්ට කරද්දී අපි නිස්සබ්ද වුණා නමුත් අද සිරිදම්මලා වසන්තලා ඒකේ අච්චුව විඳිනවා ඒ නිසායි අපි අද මේ ත්‍රස්තවාදී විමර්ශන අංශයට ඇවිල්ලා අපි කියන්නේ අපි මේක පරාජය කරනවාමයි සිංහල දෙමළ මුස්ලිම් සියල්ලම එකතු වෙලා මේක පරාජය කරනවා කියන්නයි අපි ආවේ අද මම බ්‍රිටෝ ප්‍රාන්දු මේ සිවිල් එකමුතු හැටියට සහ අතුරුදහන් වන්ගේ පවුල් එකතු හැටියට එනදු පෙර දීපස් ජනතාවට සාන දියෝ දමව දමව වසන්ත